අයිබෝන් දවසේ සියලු පුවත් ප්‍රථමයෙන්ම ඔබට කියන්නට අප සූදානම්. සියත ප්‍රධාන ප්‍රතිවිකාශය ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩමෙගෙදර. ප්‍රථමයෙන් සිරස්තල. යලිත් කොළඹ කුණු ගොඩ ගැසෙයි. සාලින්දගේ පුරප්පාඩුවට ශාන්ත. ශාන්තගේ තන කාටද? තාජුටින් ඝාතනයේට කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අධිචෝදනා. ජේ.මයි තහනම් සංවිධානයේ තවත් තිදෙනෙක් කතනංගුවට සිවුදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනපතිට කාම්බෝජයේදී ඉහළ පිළිගැනීමක් නවසීලන්තයේ සමග තරඟ වදින ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි කලකට පසු චන්දිමාලුත් සංචිතයට ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත අප ප්‍රථමයෙන් අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ මේ දිනවල යලිත් සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙන කුණු ගැටලුව පිළිබඳව විශේෂයෙන්ම මේ දිනවල කොළඹ නගරයේ යලිත් ඔබ අදවන විට දකිනවා නම් කුණු කඳු ගොඩ ගැසෙමින් තිබෙනවා. මේට හේතුව කුමක්ද? සියත ප්‍රවෘත්ති අංශය අද කොළඹ කුණු ප්‍රශ්නය පිළිබඳව ප්‍රථමයෙන්ම සොයා බලුවා. මන්දෙන් ඇවිල්ලා ඉන්නේ කොළඹ පිටකොටුවට. කොළඹ නගරයේ පෙවසුණු අපට දැක ගැනීමට හැකි වුණේ මෙන්න මේ ආකාරයෙන් ස්ථාන රසක කැලි කසල ගොඩ කැසී ඇති ආකාරයයි. ජනතාවට හිසරදයක් වෙච්ච මේ කුණු කැටළු ඇති වුණේ කොහොමද? මේ පිළිබඳවයි අද අපේ අනාවරණය. කොළඹ නගරයට අද දිනේ පැමිණෙන ඕනෑම කෙනෙකුට දක්නට ලැබෙන සුළු දසුනක් තමයි මේ ඔබ දකින්නේ. කොළඹ නගරයේ ස්ථාන රසක මේ වන විට කැලි කසල ගොඩ ගැසී ඇති ආකාරය දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් නගරයේ ස්ථාන රසකින්ම අධික දුර්ගන්ධයක් වහණය වෙනවා. මේ පිළිබඳව ජනතාව පළ කළේ මෙවන් වූ අදහසක්. මේ ගඳ ඉන්න බෑ. මැස්සෝ ආනවා. දැන් අපිට කොහොම හරි මේක අයින් කරලා දුන්නා නම් ඒක ලොකු දෙයක් ලොකු පිනක් හම්බෙයි. අර මිනිස්සු හිටියොත් නේ වෙලඳාම් කරන්න පුළුවන්. අයිපෝ ගඳයි ගඳයි කියලා දුවනවා ඉතින්. මේ වගේද ලෙඩ බොවන කුණු දාලා. ඒක ගඳ ඉන්න බෑ. මේක පිළිලා කරලා ඉන්න කට්ටිය මේ දැනගන්න මේක පාලනය කරලා මොකක් හරි විසඳුමක් දෙන්න කි. රටවල් දෙකක් නේ දැන් පක්ෂ දෙකක් නේ. මේ එක පක්ෂයක් කරනවා අනිත් පක්ෂේ කුණු ගයක් දානවා. ඊළඟ පස්සේ අදලා යනවා මේක. හාණ්ඩු දෙකක් කළා. මේ හාණ්ඩු දෙකෙන්ම මේ කුණු ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේක තවමත් අපේ රටේ අවුරුදු 10ක් වෙලක් මේ කුණු ප්‍රශ්නේ විකල්පයක් ඇදුවේ නැහැ. කුණු පොඩ්ඩක් දැම්මේ ගමන් අහිංසක මිනිහෙක් දඩයක් ගහනවා. දැන් බලන්න මේ කාටද මේ දඩද ගහන්න තියෙන්නේ? දැන් දවස් 4ක 5ක වෙලා ඉඳලා මේ මෙන්දර මාර දුගන්ධයක් තියෙන්නේ. අපි ඉල්ලනවා බලධාරීන්ගෙන් මේක පුළුවන් තරම් ඉක්මනට ඉවත් කරගන්න කියලා. වෙනතට ඉවත් කරන කුණු අද මෙලෙස එක්රැස් වී තිබීමට හේතුව පිළිබඳව අප විපරමක් සිදු කළා. වත්තල කෙරවල පිටිය කසලංකනියට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල කසල බැහැර කිරීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් අවසර ලබා නොදීම හේතුවෙන් මෙලෙස කොළඹ නගරයේ කුණු ගොඩ ගැසී ඇති බවටයි වාර්තා වුණේ. කොළඹ මහනගර සභාව විසින් කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල එකතු වන කැලිකසල මීතට මුල ප්‍රදේශයට බැහැර කළත් එම කුණු කන්ද නායාම හේතුවෙන් එම ස්ථානයට කසල බැහැර කිරීම නතර කර දෙමුවා. ඉන් අනතුරුව එම කැලිකසල ඉවත් කිරීම සඳහා පිළියමක් ලෙස තාවකාලිකව කොළඹ නගරයේ කසල බැහැර කිරීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවල පිටිය කසල අංකණය ලබා දීමට කටයුතු කළා. කොළඹ නගරයේ දිනකට එකතු වන කසල මෙට්‍රික් ටොන් 400ක් පමණ කෙරවල පිටිය කසල අංකණයට බැහැර කෙරුණා. කෙසේ වෙතත් ඉකුත් වසර දෙකක කාලය තුළ මෙලෙස බැහැර කළ කැලි කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 288,000ක් ඉක්මවා ගොස් තිබුණා. මේ හමුවේ කෙරවල පිටියේ ගොඩගසා තිබෙන කසල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් එම ඉඩමට කසල බැහැර කිරීමට නොහැකි බවයි ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීම සංස්ථාව පෙන්වා දුන්නේ. එමෙන්ම අරුවක්කාලුව විද්‍යාත්මක කසල අංකණයට කොළඹ කසල බැහැර කිරීමට හැකියාවක් පවතින බවත් ඔවුන් සඳහන් කරනවා.
கிசை வதாத் மிவ சிதுவிம் சம்பாந்தேன் அப்பு கொலம்ப மானகர் சபாவே நியுச்ச நகராதிப்பதி MTM இக்பால் மாதாகேன் விமசிமாக சிதுக்கலா அது இவக்கரண்டு ஒக்க சமாகாமண்டு வாரதிரத்தினுமா புத்தலம் அருவக்காடலு பலிதாரின் மெலிச குமன ஆக்காரே தரக்க விதரக்க இதரை பத்கலாத் ஜனதாவ பத்துவதிமின மிவ கெடலுவட்டு விசந்தும் லபேத வகக்கிய யுத்தான்கே மிவனை கிராக்கலாப் ஹமுவே பீடாவட்டு பத்வான்னே ரட்டே மா ஜனதாவ பமணக்ம நுவான்னேத ஜாதிகலைஸ்து பார்லமேன்து மந்திரி சாந்த பண்டார மகதா அதசிய மந்திரி துகுரேன் இல்லா அசுனா ஏ அவுவா பிராப்த சாலி திதிசானாக மகதாகின் புரப்பாடு ஊ மந்திரி துகுரேட்ட பத்வீம சதாய் பார்லிமேன்துமந்திரி பசுகிய மெதிபர்னேதி லபாக சந்த 42809 அனுவ எம்ம மந்திரி தூரே சந்தா சாலிந்த திசாநாயக மகதாகின் பசுவ சுதுசுகம் லபான்னே சாந்த பண்டார மகதாய் ஹிட்டப்பு பார்லிமேன்து மந்திரி MLAM ஹிஸ்புல்லா மகதா நெகனிஹிர பலாத் ஆண்டுகார தூரே பாரகனிம சந்தா சிய பார்லிமேன்து மந்திரி தூரேன் இவத்விமத் சமகம சாந்த பண்டார மகதா ஜாத்திக லைஸ்து மந்திரி வரேக்லெஸ் எம்ம புறப்பாடு மந்திரி தூரேட்ட பத்துயே பசுகிய ஜனவரி மசாட்ட வந்ததாய் இதின சிட்ட ஜாதிகலாயிஸ்து மந்திரிவரேக்கு லெச கட்டியதுக்கல சாந்த பண்டார மகதா இதிரிதின கிகப்பேயத்துல ஆசனியத்துல சந்தேன் பத்வியன மந்திரிவரேக்கு லெச நியுருந்தியமிட நியமித்தபவாய் அப்பகல விமசிமக்கதி சொந்தான் கலே எக்சட் ஜனதானிதா சந்தானே இல்லிம பதிதி ஜாதிகலாயிஸ்து மந்திரி சுனா விசேஷம் மேவனவித குருநாயக டிஸ்ட்ரிக்ட் பார்லிமென்ட் மந்திரி தூரயாக இதிரியதி புறப்பாடு வீமட நியமித்தோ திபனா புறப்பாடு சதா மனாபலாயிஸ்துவே மாசிட்டின் நிசா ஏ சதா பிக்ச ஜனதா நிதா சந்தானே மந்திரிவரை கெடியில பத்வீமதி கட திபன நிசா விசேஷம் ஜாதிகளாயிஸ்து மந்திரி தூரே நிதாசென்ன கரு கதாநாயகவர் அவசியம் நிவேதன பார்லிமென்ட் மந்திரி கரு சாந்த பண்டார மகதா சிய பார்லிமென்ட் மந்திரி தூரின் இல்லாஸ்வீமே லிபிய பார்லிமென்ட் மகாலேகாம்பரையாவித பாதி அதிபா பார்லிமென்ட் தந்திமிட்டு கமெண்டிமே எம லிபிய தன் பார்லிமென்ட் மகாலேகாம்பரை அவசியம் கிவன் லபே 2019 அகோஸ்து 7 பார்லிமென்ட் மகாலேகாம் துமா ஸ்ரீலங்கா பார்லிமென்ட் ஸ்ரீ ஜாவர்தன்புர கோட்டே லேகாம் துமனி எக்ஸத் ஜனதா நிதாசந்தான ஜாதிக லைஸ்து மந்திரி தூரின் இல்லாஸ்வீம எக்ஸத் ஜனதா நிதாசந்தான ஜாதிக லைஸ்துவே மந்திரிவரையக்கு லெச கட்டியுத்து கருண ஜாதிக ஹெந்துனுபத் அங்க 72.08.42.16 வி குடா விதானலாகே சாந்த பண்டாரவன் மம அத தினசிட எனாம் 2019.08.51 தினசிட எம தூரேன் இல்லா ஆஸ்வன பவ காரணிக்குவ தன்வனாத்தர எம இல்லா ஆஸ்வீம பாரகண்ணாமேன் காரணிக்குவ இல்லவேம் இல்லமி தவதேம புறப்பாடுவ சலகா இதிரி கிரியாமார்க கண்ணாமேன் காரணிக்குவ இல்லா சிட்டிமி ஸ்துதி மேட்ட சாந்த பண்டார ஜாதிக லைஸ்து பார்லிமேந்து மந்திரி எக்ஸத் ஜாதிக நிதாசந்தான மேயாதர சாந்த பண்டார மகதாகின் ஹிஸ்சு ஜாதிகலைஸ்து மந்திரிய தூரே சந்தா பத்க நுலவன்னே கவுருந்தையன்ன பிலிபந்தவு எக்ச ஜனதா நிதா சந்தான மாலேகம் வரையாவிசின் தீரணேக்கலையுத்துவனாதர அப்ப ஏ சம்பாந்தேன் சந்தான மாலேகம் பார்லிமென்து மந்திரி மஹிந்த அமரவீர மகதாகெந்த விமசி மக்களா எஹிதி மாலேகம் வரையா சந்தான் கலே தவமத் ஏ பிலிபந்தவு கிசிது தீரணையாக்கின நுமெத்தி பெவின் இதிரி தினகதி தமன் ஏ பிலிபந்தவு தீரணையாக கண்ணாபவாய் மேயாதர சாந்த பண்டார மகதாகின் பசு குருநாயக்கல திஸ்ரீக்கே எக்ச ஜனதா நிதா சந்தான வெடிம மனாபலாபாகின சிட்டின்னே வயம்ப பலாத் ஹிட் பார்லிமென்ட் එතකොට සාන්ත බණ්ඩාර මහත්තයා තනතුරෙන් ඉල්ලා අස්සලා ඒ මගේ අයිතිවාසිකම නැවත බැහැර ගැනීමේ උත්සාහයක නිරත වෙනවා කියලා තමයි මට දැනෙන්නේ. ඉතින් මම අපේක්ෂා කරනවා මැතිවරණ කොමිසම් සභාවෝ සුවදෙන ආයතනය. ඒ ආයතනයේ උගත් නීතිඥවරු ඉන්නවා. මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව තමයි අපිට තියෙන විශ්වාසය. පවතින යහපාලන නාඩු විරුද්ධ වැඩ කරන්න මට පාර්ලිමේන්තු මන්ත්‍රීකම් නැතුණා කමක් නැහැ. පළාත් සභාව ඇමතිකම් නැතුණාට කමක් නැහැ. හෘද සාක්ෂි දෙකකව වයම් පළාතේ සත්කෝරල ජනතාවත් එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මේ යහපාල නාඩුව පළවා හැරලා නැවත යහපත් රටක් හදන්නට මගේ උපරිම සහයෝගය කටයුතු කරන්න සූදානම් කියන එක තමයි මම මතක් කරන්න තියෙන්නේ.
මෙතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මොනරාගල දිස්ත්‍රික් හිටපු අමාත්‍යවරයෙකු වන ජගත් පුෂ්පකුමාර මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට ඉදිරියේදී පත්වනු ඇති බවයි. නිල සංචාරයක් සඳහා කාම්බෝජය බල අපිටත්තු ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ කාම්බෝජයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ හමුවකට සහභාගී වී තිබෙනවා. එෙහිදී දෙරට අතර වෙළඳ සම්බන්ධතා ඉහළ නංවා ගැනීමට පුළුල් අවධානයක් යොමු වූ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලංකා සහ කාම්බෝජානු ව්‍යාපාරිකයින්ගේ හමුවක් පොනොම්පේ නගරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාව සඳහා කාම්බෝජානු අග්‍රමාත්‍යවරයාද එක්ව සිටියා. ශ්‍රී ලංකාව සහ කාම්බෝජ අතර වෙළඳ සම්බන්ධතා වඩාත් ශක්තිමත් කර ගැනීමට එහිදී පුළුල් අවධානයක් යොමු වූ අතර දියුණු වෙමින් පවතින රටවල් ලෙස ආර්ථික සහ වෙළඳ කටයුතුවලදී එක්ව කටයුතු කිරීමත් ඇඟලුම් සහ මැණික් කර්මාන්ත වැනි ශේෂ්ත්‍ර රැසක් ඔස්සේ දෙරට අතර පවතින සම්බන්ධතා ඉහළ ගැනීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා. මෙම සමුළු අමතා කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් සිදු කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජමාත්‍ය වසන්ත සේනානායක මහතා එම සමුළුව අමතනු ලැබුවා. කාම්බෝජයේ වාණිජ මණ්ඩල සභාපති නීක් ඔක්නා කිට්මෙන් මහතා සහ ශ්‍රී ලංකා කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති සාරංග විජේරත්න මහතා ඇතුළු දෙරටේ ව්‍යාපාරිකින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද වන විට රටේ ජනතාවට දේශපාලනය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් පිරිපහදු විධිකර වසර 50ක් සපිරීම නිමිත්තෙන් හා එහි ආරම්භක නිර්මාතෘව දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ පිළිරුව විවෘත කිරීමේ උත්සවයක් අද පැවැත්තුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට අමාත්‍ය කබීර් හෂීම් අනෝමා ගමගේ ඇතුළු තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. 1977 අපිට වඩා පිටිපස්සෙ හිටියේ අපිට වඩා නොදියුණු වියට්නාමයේ අද අපි වාගේ ඉන්නේ. එදා යුද්ධයක් ඉවර වෙලා විතරයි. යුද්ධය ඉවරලා අවුරුදු දෙකයි. මං හිතන්නේ සයිගන් නුවරේම අරගන්නකොට 1973 අද අපිට වඩා ඉදිරියෙන් ඉන්නේ. වියට්නාමේ කර්මාන්ත ඇමතුමා මං කර්මාන්ත ඇමතුමා හිටියදී 1991 දෙකේදී ඇවිල්ලා කොහොමද විදේශ ආයෝජන ලබා ගන්න මගෙන්. දැන් ඒගොල්ලෙන් ගින් අහන්න කොහොමද ලබා ගන්න. අපිට වඩා ඉදිරියෙන් ඉන්නේ. බංග්ලාදේශය ඇතුනේ 1971 පකිස්තානෙන් වෙන් වෙලා ගියේ. 75දී ඒගොල්ලෝ හැදුවේ ගෝණි විතරයි. ගෝණි කර්ම මාන්තයට ප්‍රසිද්ධ වෙලා තිබුණේ බංග්ලාදේශ. අද අපිටත් වඩා විදේශ විනිමයන. තවටිය කලක් ගියම අපි ඉදිරියෙන් යනවා. හැම අංශයක්ම වෙනත් ආරගෙන තියෙනවා. ඉන්දුනීසියා අපිට වඩා පිටිපස්සෙ හිටියි. තායිලන්ත අපිට වඩා පිටිපස්සෙ හිටියි. අද පස්සෙන් හිටියි. මලේසියා අපි හා සමානව හිටියි. අපිට මේ ගැන ක්‍රියා කරන්න බැරි වුණා. මේ අවස්ථා ගන්නට බැරි වුණා. තමන්ගේ දේශපාලන කුමක් වුණත් රටේ ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් උවමනා වෙලා කියලා ඒ සියලු දෙනාම ඒ මාර්ගෙ ගියා. ඒකෙන් වෙනස් උනේ නැහැ. ඒ ගැන හිතලා ගියා. අපි කතා කරා රට බේරා ගන්න ඕනේ, ජාතිය බේරා ගන්න ඕනේ, සිංහලය බේරා ගන්න ඕනේ කියලා. දැන් ඉතින් අවුරුදු 50ක් ගියන් පස්සේ රටත් පස්සට ගිහින් ජාතියත් පස්සට ගිහින් සිංහලත් පස්සට එරයි වෙලා. ඇයි අපිට ඒක හිතන්න බැරි? ඒ නිසා තාම මේ රටේ විරැකියව තියෙන, විරැකියව නැති වුණත් රැකියාවල තියෙන ආදායම් ප්‍රමාණය මැද පන්තියටත් ඒ වගේම ආදායම් ගැන ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම මේ දේශපාලනය ගැන විශ්වාසයක් නැති වෙලා. වචන වලින් විතරක් සටන් පාට වලින් රටක් දියුණු කරන්න බෑ. ඒක කැපවීමෙන් කරන්න. සම්පූර්ණ අපනයන ආර්ථිකයකට අපි යන්න. නවීන තාක්ෂණයේ උදලයන්. එහෙනම් අපිම ලෑස්ති වෙන්න ඕනේ. අපේ සාහෙන් අපනයන ආර්ථිකයකින් නවීන ක්‍රම වේදෙන් ලෝකෙ ඇති වෙන අලුත් වෙළඳ පොළවල් වලට ගිහින් ඒකෙන් ජයග්‍රහණය කරන්න. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පත්කර එහි පරීක්ෂණ විධිමත් කළ යුතු බවට විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් විසින් තමන් දැනුවත් කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පෙරපුරේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී විශේෂයෙන් ඉල්ලා සිටින්නේ පාස්කු ඉරිදා ඇතිවෙච්ච සිද්ධිය පිළිබඳව ස්වාධීන කොමිෂමක් පත් කළා. ඒක පිටිපස්සේ තියෙන බලවේග වලට නීත්‍යානුකූලව දඬුවම් කරන්නට අවශ්‍ය නීත්‍යානුකූලව කටයුතු කරන්න කියලා. දැන් ඊයේ ඇතිවෙච්ච සිදුවීම ප්‍රතිමාවට පහර දීමක් වෙලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳවත් පරීක්ෂණ ස්වාධීන ඒවා පරීක්ෂණ කරන්න කියලා ඉක්මනට ඒවා පරීක්ෂණ කළා. ඒවා ගැන තම තීන්දුවක් ගන්න බෞද්ධ භික්ෂුන් වහන්සේලාට වේවා, කතෝලික කාඩිනල්තුමාට හෝ කතෝලික පියතුමන්ලාට වේවා, හින්දු භක්තිකයන්ට වේවා, පූජකවරුන්ට වේවා, මුස්ලිම් මෞලවීවරුන්ට වේවා, අපහාස කරනවා නම් ඒ අපහාස කරන කිසි කෙනෙක්ව දේශපාලනයට ගාව ගන්න එපා කියන එකත් ඔවුන් වහාම ඔවුන්ට දඬුවම් කරන්න පක්ෂ නායකයෝ ක්‍රියාත්මක විය යුතුයි කියන මතය තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඒක අපි අනුමත කරනවා. නෑ තේරීම් කාරක සභාවේ තියෙන තත්ත්වය වෙනස්නේ. මේක ස්වාධීනත් නෑනේ. දැන් අපිට පේනෝනේ පරීක්ෂණය යන ආකාරය. එතන ස්වාධීනත්වයක් පේන්නේ නෑනේ. එක්කෙනා පිඹ ගැනීම
කාර්යයක් කර මේ තමන්ගේ හැකියාව පෙන්වන්න හදනවා. මේ හැමෝම පාස්කු ඉරිදා පහු සිද්ධිය වෙලා දැන් මාස 3කට වැඩිනේ. ඉතින් දැන් මේක මෙච්චරම් කාලයක් යන්න ඉඩ අරින්න බෑ. ඉතින් ඒකින්ද තමයි කාඩිනල්තුමා වේවා ආගමික නායකින්ගේ අප්‍රසාදය හැම වෙලාවෙම මේ ආණ්ඩුවට විතර නෙවෙයි මේ අපි ඔක්කොටමත් දෙනවා. අන්න ඒකයි මෙතන අපි ඒකයි මෙදිහත් වෙන්නේ. අපිටත් එක්කනේ මේ එන්නේ. ඉතින් ඒක අපේ වගකීමක් වශයෙන් සලකලා අපි දැන් අපිට බලයක් නැති වුණත් අපි බලගිරර සිටීමේ උවමනාව තමයි මේ මන්ත්‍රීවරු එකතු වෙලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. පාර්ලිමේන්තු අද පස්වරුවේ යලිත් රැස් වුණා. එහිදී කල් තැබීමේ යෝජනාවේදී ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මඩකලපුව බැටික්ලෝ කැම්පස් ආයතනයේ සම්බන්ධයෙන් විමර්ශනය කළ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ සමගින් අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් වෙතයි දැන් යොමු වන්නේ. රැකියා විරහිත උපාධ්‍යයන් රැකියා අවස්ථා සැලසීම අපේ රජයේ ප්‍රමුඛත කාර්යයක් ලෙස සලකාප කටයුතු කරනවා. ඔක්තෝබර් මාසේ අපේ රැකියා නැති වුණා. අපේ රැකියා ආපහු ලබා ගත්තයන් පස්සේ අපිට අවස්ථාව ලැබුණා අභ්‍යාසලාභීන් උපාරින් 16800 දෙනෙක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එක ජූලි මාසේ 30-31 සහ අගෝස්තු 1 වෙනිදා සිදු කිරීමට අපිට හැකි වුණා. ඒ පෙර වාගේම අපි එම උපාධිය සම්පූර්ණ වර්ෂය සැලකිල්ලගෙන එම පත්වීම ලබා දුන්නා. ඒ අනුව 2016 දෙසැම්බර් 31 වෙනිදට පෙර උපාධිය සම්පූර්ණද රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර සිසුන් සඳහා අපි ඒ පත්වීම් දුන්නා. දැනට 2011 දෙසැම්බර් 30 වෙනිදට පෙර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ලබාගත් උපාධිධාරීන් සඳහා පත්වීම ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. රජයේ රැකියා ලබා දීමක් අපිට පේනවා. පුරප්පාඩු නැති ඒවට පුරප්පාඩු හොය හොය දානවා වගේම පුරප්පාඩු ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් ඇතුල් කරනවා. රස්සාදිනයකට අපි විරුද්ධ වෙනව නෙමෙයි. ඒ නිසාම පෞද්ගලිකාංශයේ රැකියා වලට යන්න කට්ටිය උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍යාංශයේ රැකියා පුරවන්න අනවශ්‍ය විදියට පුටු පුරවන්න යනවට වැඩිය පෞද්ගලික කර්මාන්ත ශේෂ්ත්‍රය දියුණු කරන්න. ඒකට තවත් දිරිගැන්වීම ඇතුල් කරන්න ඉන්නේ. 2019 අයවැය මගින් යෝජනා කළ රුපියල් 2500ක දීමනාව අර්ධ රාජ්‍ය සේවකන්ට ලබා නොදීමට කටයුතු කර ගරු ජනාධිපතිතුමා විසින් පත්කන ලද විශේෂ වැටුප් කොමිෂමේ නිර්දේශවලට අනුව එම වාර්තාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන තෙක් 2019 ජූලි මාසයේ පළවෙනිදා සිට රජයේ සේවකෙන් රුපියල් 2500ක අන්තර්දීමනාවක් ගෙවීමට රජය කටයුතු කර තිබෙනවා. සාමාන්‍ය රජයේ සේවකයන් වෙත ලබා දෙන යම් වැටුප් වැඩිවීමක් අර්ධ රාජ්‍යාංශයේ සේවකයන් වෙත එලෙසින්ම ලබා දීමට හැකියාවක් නැහැ. එලෙසම ලබා දිය හැක්කේ දැනට පවත්වන ක්‍රමවේදයන්ට අනුව පමණයි. අද පත්තරේ ප්‍රකාශයට පත් කළ තියෙන අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 104ක දීමනාවක් ලැබෙනවා කියලා. මේ ගරු සභාවේ ඉන්න මන්ත්‍රීතුමාලා මේ ඔක්කොම ඉන්නවා 104ක් කාටවත් හම්බෙන්නේ නැහැ. රුපියල් 103කට අඩු දීමනාවක් හම්බෙන්නේ සහභාගීත්ව පාර්ලිමේන්තු සහභාගීත්ව දීමනාව, ඉන්ධන දීමනාව, එතකොට ඊළඟට දුරකථන දීමනාව මේ ඔක්කොම හම්බෙන්නේ 103කට අඩු ගන්න. දැන් 104ක් දෙනවා කියලා කියනවා නම් ඉතුරු ලක්ෂයක කවුද ගන්නෙ? අපිට 2යි ගානයි හම්බෙන්නේ. ඉන්ධන දීමනාව රුපියල් 10000ක් වැඩි අම්පාර නිසා. ඉතින් 103කට ආසන්නයි මේ දීමනාව ඔක්කොම. ඒ නිසා අපිට ජීවත් වෙන්න බැරි වෙන ඉන්ධන වලට මාසෙක 150,000ක් ඕන. ටෙලිෆෝන් බිල්, වතුර බිල්, ලයිට් බිල් මේ ඔක්කොම බිල් ගෙවන්න ඕන. ලෙඩ ගෙවල්, බණ ගෙවල්, දාන ගෙවල්, මගුල් ගෙවල් මේ ඔක්කොටම යන්න මෙච්චරයි හම්බෙන්නේ. විමල වීර දිසානායක මැතිතුමා කිව්වා වගේ ඔය කියන විදිහේ 104ක් අපි කාටවත් නම් හම්බ වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ එතුමා නියෝජනය කරන පක්ෂයේ එතුමාගේ මන්ත්‍රීවරුන්ට 104ක් දෙනවද කියලා. මොකද්ද මේ මන්ත්‍රීවරුත් එක්ක තියෙන වෛරය කියන එක අපි දන්නේ නැහැ. මට නම් හිතෙන්නේ අර යන්න බැරි ගුණා අඬ පයින්නවා වගේ. හොඳයි ගරු මන්ත්‍රීතුමනි. අපිට එක වෛරයක් පිරිමහනවායි කියන එක තමයි. ඊයේ දවසේ ඉඳලා අපි දිහා නිකන් අර ධන කුයරෝ දිහා බලනවා වගේ තමයි දැන් සමාජයේ බලන්නේ. අධිකාරී ජනාධිපතිතුමා අපිට කරන්න තියෙන ලොකුම අපහාසයක් කළා ඊයේ දවසේ. මේ මොන රටක මොන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේ 104ක වැටුපක් ගෙවනවද කියන්නේ අපි දන්නේ නැහැ. අපි දන්න හැටියට අපේ මූලික වැටුප හැටියට තියෙන්නේ රුපියල් 54,000යි. ප්‍රසිද්ධ දින එක නෙමෙයි. අද අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් 102ක් අමතරව ගෙවන්න කියලා ඊයේ කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා තිනවා මේ කැබිනට් එකට. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න සර්. කල් තැබීමේ යෝජනාව ගරු නලින්ද ජයසිරි මැතිතුමා, දේශපාලන බලය පාවිච්චි කරමින් රටේ පවතින නීති උල්ලංඝනය කරමින් සහ නීති විරෝධී ලෙස මුදල් ආයෝජනය කරමින් ආරම්භ කර ඇති බැටික්ලෝ ප්‍රයිවේට් කැම්පස් ආයතනය නිදහස් අධ්‍යාපනයට ජාතික සංහිඳියාවටත් බාධාක් බවට පත්ව තිබේ. මෙම නීති විරෝධී ආයතනය වහාම රජයට පවරාගෙන ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පීඩ සංකීර්ණයක් බවට පත් කළ යුතු බවටත්, සැක කටයුතු අයරින් මුදල් ගනුදෙනු සිදු කළ හා නීති විරෝධී ලෙස ක්‍රියා කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආ යුතු බවටත් මෙම ගරු සභා
බවට යෝජනා කරමි. මේ ක්‍රියාවලිය නීති විරෝධී කියලා කියන්නේ ඇයි? මේ ඉඩම ලබා ගැනීම නීති විරෝධී. ඊළඟට මේගොල්ලන්ට දුනි අක්කර 35යි. අද අක්කර 35ක් ගත්තට මේ වෙනකොට මහවැලි අධිකාරිය පෙන්නුම් කරනවා තමන්ගේ වාර්තා මගින් අක්කර 35ට වඩා දැනටමත් අක්කර 8ක් වැඩිපුර භාවිතා කරනවා කියලා. ඒ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ සාමාන්‍ය ගොඩනැගිලි ඉදිකරනකොට ප්‍රාදේශීය සභාවේ ගන්න ඕන අනුමැතිය ලබාගෙන නැහැ. ඊටත් වඩා මේක තිබෙන ප්‍රශ්නේ තමයි මේ ආයතන සඳහා මුදල් ලැබීම. මේකට මුදල් ලැබිලා තියෙන්නේ සෞදි අරාබිය. හැබැයි මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න හිස්බුල්ලා මහත්මයාට හෝ ඔහුගේ පුත්‍රයාට හරියට කියා ගන්න බැරි වුණා මේක ණයක්ද ප්‍රධානයක්ද කියලා. මුස්ලිම් අන්තවාදේවත් නැත්නම් වහබ් වාදේවත් ඒ වෙනුවෙන් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ මේ රටේ නීතිරි පද්ධතියට පරිබාහිරව මේ රටට අහිතකර විදිහට පටන් ගත්ත ආයතනයක්. මේක ජාතියේ ප්‍රශ්නයක්. එහෙම නැතු අපි මේ පෞද්ගලික එක එක්කෙනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක කිසි කෙනෙක් මේක ජාතිවාදේවත් වෙනත් ගාව ගන්න අවශ්‍ය නැහැ. මේක බලන්න නිවැරදි නිරවුල් දැසින් අපේ වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න කියලා අපි කාරණා දෙකක් සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් ඉල්ලුවා. ඒ උපදෙස් ඉල්ලුවේ එකක් තමයි මේ බැඳියාවන් අතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ බැඳියාවන් අතර ප්‍රශ්නය ගැන විමර්ශනය කරන්න කියලා අපි දෙකක් ඉල්ලුවා. එකක් තමයි මේ හිරා පදනමේ සභාපතිවරයා හැටියට ඉඳගෙන හිස්බුල්ලා මහතා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ එක ගිවිසුමක් අත්සන් කරා. ඒ අත්සන් කරන ලද ගිවිසුම රජයත් සමග ඉඳගෙන ගිවිසුමක් අත්සන් කරන්න බෑ කියන එක පැහැදිලිව මේ ලිපියේ නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එතුමා 2015 7/17 වෙනිදා BOI එකත් එක්ක හිරාපදන මස්සම් කරව ගිවිසුමත් නීති විරෝධී කියලා තියෙනවා. ඉතින් මේකට වඩා දෙයක් මොකද්ද? ඉස්බුල්ලා මහත්මයාගේ වැඩ ගැන කතා කරන්න. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂවල සූදානම පිළිබඳව පක්ෂ විපක්ෂ නියෝජිතයින් අදහස් පළ කළා. ඊයේ රාත්‍රියේ සිත ටීවී ඔස්සේ විකාශය වූ සුලිය දේශපාලන වැඩසටහනට එක් වෙමි. ඒ අපේක්ෂකයා කවුද කියන කාරණය ගැන තවමත් නිල වශයෙන් අවසාන තීරණයක් කරගෙන නැහැ. ජනතාවගේ මනසේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ 90%ගේ මනසේ ඉන්න නායකයෙක් අපේක්ෂකෙක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ දක්ෂ ජනාධිපති වෙන්න සුදුසු කීප දෙනෙක්ම අපේ පක්ෂයේ ඉන්නවා. ඒ අය අතරින් සුදුසුම කෙනා තෝර ගැනීම පිළිබඳ ලොකු විවාදයක් තියෙනවා. ඉතින් ඒ විවාදය එළියටත් ඇහෙනවා. අපි කියන්නේ අපේ කණ්ඩායමක්, අපේ ටීම් එක ගැන. ඒ වගේම අපේ ටීම් එක තරුණ නමුත් පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත ජව සම්පන්න කණ්ඩායමක් වෙන්න ඕන කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ විශ්වාසය මත සමහර දේශපාලන පක්ෂවලට ජනාධිපති මැතිවරණ ඒ ගැනීම මහා භීතිය බියගෙනිත කරුණක් බවට පත් වෙලා තිබේ. මේ නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ සංවිධාන වැඩකටයුතු වගේම ජනාධිපතිවරණ මැතිනේ පූර්ව මැතිවරණ ප්‍රචාර කටයුතු පවා අපි ආරම්භ කරලා තිබෙනවා. 11 වෙනි දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ තිබෙන ලාබාලම දේශපාලන පක්ෂයේ හැටියට පක්ෂයේ මංගල මහා සම්මේලනයේ පවත්වන්න කටයුතු අපි සූදානම් කරලා තිබෙනවා. ඉතින් ප්‍රධානම දේ තමයි රටේ අද තියෙන ආර්ථික වශයෙන් තියෙන ප්‍රශ්න, සමාජීය වශයෙන් තියෙන ප්‍රශ්න, සංස්කෘතික වශයෙන් තියෙන ප්‍රශ්න, ආරක්ෂක සම්බන්ධයෙන් තියෙන මේ වගේ පැති ගණනාවකින් රටේ ප්‍රශ්න මතුවලා තියෙන එක අපි හැමෝම දන්න දෙයක්. අද එතකොට මෙන්න මේවට උතර හොයන් කවුද වගේ කියන්නේ? ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. අපිට වගේ කියන්න පුළුවන්ද? පොදු ජන පෙරමුණට වගේ කියන්න පුළුවන්ද? එක්සත් ජාතික පක්ෂයට පුළුවන්ද? ජනතාවට මේක මතනේ ඇත්තටම ඡන්ද තීරණය වෙන්නේ ඉස්සරහට. මේක මත තමයි ඡන්ද තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ කතිකාව තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තියෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී සහ ඉදිරි ආණ්ඩු වෙනස් කරන පාර්ලිමේන්තු මැතිවරණවලදී මේ රටේ ජනතාව මේ ප්‍රධානයයි කියා ගන්නා පක්ෂ දෙක පිළිබඳ කලකිරිලා අලුත් තැනකට යොමු වීම පෙන්නුම් කරනවා. ඉතින් ඒක හොඳ ආරම්භයක්. රට වෙනස් දිශාවකට හැරවීම සඳහා තියෙන හැරවුම් ලක්ෂයක් විදිහට තමයි අපි දකින්නේ. අපි ලබන 18 වෙනිදා ගෝල්ෆේස් පිට්ටනිය පවත්වන ජාතික ජන රැලියේදී අපේ ඉදිරිපත් කරන මේ පොදු ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියන එක මේ රටේ ජනතාවට අපි හඳුන්වා දෙනවා. රගර් ක්‍රීඩක වශ්‍යම් තාජුතීන් ඝාතන සිද්ධියේ වැදගත් සාක්ෂි විනාශ කිරීමට කටයුතු කෙලෙයි චෝදනා කරමින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ වහාධිකරණයේ හමුවේ අතිචෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා. මේ අතුරු තවත් අධිකරණයෙන් වාර්තා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. වසීම් තාජුටීන් ඝාතන සිද්ධියේ වැදගත් සාක්ෂියක් විනාශ කිරීමට කටයුතු කළ යයි චෝදනා කරමින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා. 2012 වසරේ මැයි මාස 17 වනදා කොළඹ නාරාහෙන් පිට ශාලිකා ක්‍රීඩාංගණයේ ඉදිරිපිට පිලිස්සෙමින් තිබූ වාහනයක තිබී මියගිය වසීම් තාජුටීන්ගේ මළසිරුර සොයාගෙන තිබුණා.
මෙම මලසිරුරට අදාළ පශ්චාත් මන්න පරීක්ෂණ පැවැත්වීම විත්තිකාර සමරසේකර මහතා වෙත පැවරී තිබුණද ඔහු එම කාර්යයට සක්‍රිය ලෙස දායක නොවී ඔහුගේ කනිෂ්ඨ වෛද්‍යවරු දෙදෙනෙකු ලවා ඒ සිදුකොට ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. පසුව මෙම මලසිරුරට අදාළ පශ්චාත් මන්න පරීක්ෂණය සිදු කිරීමේදී ඉන් ඉවත් කරගත් වැදගත් අස්ථි කොටස් දෙකක් අස්ථානගත කොට මෙම පරීක්ෂණයට අදාළ වැදගත් සාක්ෂියක් විනාශ කළේ යයි චෝදනා කරමින් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනිමිය සඳහන් කළා. ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන පොලිසිය භාරයේ රඳපා සිටින කංචිපාණි ඉම්රාන් නැමැති පාතාලකල්ලි නායකයා නිරීක්ෂණය සඳහා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඔහු රඳවා සිටින කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් සැකකාර කංචිපාණි ඉම්රාන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඉදිරියට පමුණු ලැබුවා. අපරාධ කොට්ටාශයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරු රඳවාගෙන තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි. ඒ අනුව සැකකාර කංචුපාන ඉම්රාන් තවදුරටත් සැප්තැම්බර් මාස 4 වනදා තෙක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවලදී ප්‍රගතිය වාර්තා කරන මෙන්ද කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ට නියම කළා. ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතලෙත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2.94 ලක්ෂයක මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක විභාගය ඔක්තෝබර් මාස 14 වනදා දක්වා කල් දෙමීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කොළතුංග මහතා ඉදිරියේදී අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී රුපියල් 1,355ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇප මත මුදා හැර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක යාපා සේනාධිපති සහ රක්නාලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුවර මහත්වරුන් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නයි දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම විත්තිකරු නිදනාගේ නීතිච්චවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව එම වරණිතුව ආපසු කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළා. විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේදී ශල්‍යකර්ම තුනකට භාජනය වී සිටින බවත් තවත් ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමට නියමිතව තිබෙන බවත් ඔහුගේ නීතිච්චවරුන් අධිකරණයට දන්වා සිටියා. එසේම විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතාද වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි ඔහුගේ නීතිච්චවරුන් අධිකරණයට දන්වා තිබුණේ. මරණීය දඬුවම් අහෝසි කිරීමට අදාළව ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුරාල් බණ්ඩාරිකොට මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන යෝජනාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බවට තීන්දුව කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි මහාචාර්ය සී ගුණරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වග උතරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරෙනු ජමාතේ මිල්ලතු ඉබ්‍රාහිම් සංවිධානයේ තවත් සමාජිකයන් 3 දෙනෙකු අම්පාර පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙවූ සහරන් හෂිම් යටතේ නෝරලිය සහ හම්බන්තොට කඳුරුවල පුහුණුව ලැබූ තවත් පුද්ගලයන් 3 දෙනෙකු රාජ්‍ය බුද්ධ සේවාවේ තොරතුරු මත අම්පාර පොලිසිය මගින් අද අත්අඩංගුවටගෙන තිබෙනවා. මවුන් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරෙනු ජමාතේ මිල්ලතු ඉබ්‍රාහිම් හෙවත් JMI සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයන් ලෙසට හඳුනාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයන් 3 දෙනා කඳුරුවල මාවනැල්ල, දනාගම වරකාපොළ සහ තුල්හෙර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඒ අනුව අද අත්අඩංගුවටගත් සැකකරුවන් 3 දෙනා වෙන්නේ හිජ්‍රා මාවත කඳුරුවල ලිපිනයේ පදිංචි අබු අක්රාන් නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා. ඔහු මොහමඩ් සහරාන් සමග නුවරඑළිය ප්‍රදේශයේ පුහුණු වීම සිදු කරන ලද තැනැත්තෙක් බවට අනාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම දනාගම මාවනැල්ල කියන ලිපිනයේ පදිංචි අබු සල්මාන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා ඔහුත් නුවරඑළිය ප්‍රදේශයේ පුහුණු කඳවුරට සහභාගී වී සිටින තැනැත්තෙක් බවට අනාවරණය වී තිබෙනවා. අනෙක් තුන්වෙනි සැකකරු අබු අල් වකාර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද පුද්ගලයෙක්. ඔහුගේ පදිංචිය නාන්ගල්ල තුල්හිරිය කියන ලිපිනය. ඔහු මොහමඩ් සහරාන් සමග හම්බන්තොට ප්‍රදේශයේ පුහුණු වීම සිදු කරන ලද පුද්ගලයෙක්. JMI නැමැති තහනම් සංවිධානයේ ක්‍රියාකාරීන් 9 දෙනෙක් මේ පසුගිය දින කිහිපය තුළදී අත්අඩංගුවට ගැනීමට අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකියාව ලැබුණා. ඒ 9 දෙනාගෙන් මුලින්ම අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 3 දෙනාව වැඩිදුර විමර්ශන සඳහා
හරහා අද ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ නිලධාරීන් භාරයට ගනු ලැබුවා. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර තව සුළු මොහොතකින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද සවස 6:52ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ඒ රාත්‍රී 7ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කළා. දළදා මාලිකාවේ ඇත්පන්තියේ සිංහරාජා හස්තයා විසින් දෙවන කුඹල් පෙරහැරේ දළදා කරඬුව වැඩම කළ අතර දැලැතුන් ලෙස ගමන් කළේ මියන් රාජා සහ බුරුම රාජායි. මෙතර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර අද පසුරු 6:52ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. සුබ මොහොතින් ගමන් අරඹන තෙවන කුඹල් පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට වීත් ගෙවදීමට නියමිතයි. අද දින දළදා කරඬුව වැඩම කරවීමට වාග්ය හිමි කරගෙන ඇත්තේ දළදා මාලිගාවේ සිංහරාජා හස්තියා විසින්. දැලැතුන් ලෙස අද දිනේත් ගමන් කරන්නේ බුරුම රජා සහ මියන් රාජායි. අකිල දනංජේ සහ දිල්රුවන් පෙරේරාද යලිත් සංචිතයට නම් කර ඇති අතර නවක ක්‍රීඩකින් දෙදෙනෙක් වන ශෙහාන් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දුද සංචිතයට ඇතුළත්. ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස්ද මෙවර මූලික සංචිතයට ඇතුළත් වනවා. ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේ. ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාණ්ඩ, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දනංජේ ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂිත ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලසිට් ඇඹුල්දෙනිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු. ඒ අනුව තරඟ දෙකකින් සමන්විත නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය එළඹෙනදා 4 වෙනිදා ගාල්ලේදී පැවැත්වීමට නියමිතයි. හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරණාකොඩ සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහතුරුන් ගෞරවනීය නිලයන්ගෙන් පිදුම් ලබා තිබෙනවා. ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම සඳහා සිදු කළ අද්විතීය මෙහෙවර ඇගීම උදෙසා හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරණාකොඩ සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ගෞරවනීය නිලයන්ගෙන් පිදුම් ලබා ඇති බවට තොරතුරු ආරක්ෂක ආරංචි මාර්ග ඔසේ වාර්තා වනවා. ඒ අනුව හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරණාකොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලයෙන්ද හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් යන ගෞරවනීය නිලයෙන්ද පිදුම් ලබා ඇති බවටයි ආරක්ෂක ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා රාත්‍රී 9:35ට යලිත් හමු වෙමු. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.